කිරිසිහිනයට ආදරේ. අයිභෝුවන්කිෙරි සිහිනට අදරෙන් YouTubeු්ෂනැල් එකට ඔයාලාවා අදත්තා අදරෙන් පිළිගන්නවා. අදමං ඔයාලත් එක කතා කරන්නේ ඉම්පලන්ටේෂන්සිම්ටම්ස් ගැන ඒකයන්නේ සංසේචනියෝ යුක්තානුවක් පැලෝපියනාලදිගේ ගර්භාෂයතෙක් ඇවිල්ලලා ගර්භාෂය තුළ තැම්පත්වනාාම මවක් විදිහට ඔයාට දැනන ලක්ෂණ මොනාද කියල තමයි අද බීඩියෝ එකින් මම කතා කරන්නේ. ඉන් ඩියක පටන්ගන්න කලේ මගේය චනල්ලෙ තාමත්ව අල සබස්්‍රප කරලනැත්තං සබස්යිබ් කරන්න ඒවගේ පැත්තින් තියෙන බෙල්ලයිකන්න එකත් කලික් කරන්න. එතකොට මං මේ වගේ අලුත් වඩිය එකක් දැම්මම එකෝ ගොලන්ටික්මනින් බලන්න පුළුවන්. හෙනම් අපි හම අද දවසි අපේ මාත්‍රකාවට. සාමාන්‍යයේ දිිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනය වඋනාට පස්සේ ඒක පැලෝපියනාලේ දිගේ ඇවිල්ල ගර්භාශය තුළ තැන්පත්වෙන සාමාන්‍යෙන් දින හයක දුලහක වගේ කාලයක් යනවා කියලා වෛදිවරුන් ප්‍රකාශ කරනවා. ඉතින් මෙන්න මේ කාලේ අවසාන වන විට සංසේචනයෝ යුක්තානුවක් තියෙනවන ඒ ගර්භාශය තුළ තැන්පත්පුුණාම මවට විධ ලක්ෂණ පෙන්නුම් කරනවා ොක් දෙනට මේ ක්ෂණ මොනාද කියල වෙන් කරලා හඳුනාංගැනීමට අපහසුතාවයක් තියෙනවා. ඉතිං අද අපි එකින් එක කතා කරමු මොනාද මේ වගේ ඇතිවෙන්න පුළුවන් ලක්ෂණ කීපයක් කියලා. පලවෙනි ලක්ෂණී විදිහයට අපිට දකින්න පුළුවන් උෂ්නාත්වය එකවාර අඩුවී නැවත වැඩිවීම. මේගෙනමං උගුලන්ට කලින් කතා කරලා තියෙනවා සරුකාලේවිං කරලා හඳුනාගැනීමේ ලක්ෂණයක් විදිහටත්. සරුකාලයේදිත් දිම්බයක් පිට වනාම, ගොල්ගගේ ෂ්නත්ව එක පාරාඩු වෙලා නැවත වැඩිවෙනවා. ඉන් පස්සුව නැවතත් සංසේජනී වූ යුක්තානුව ගර්භාශය තැන්පත් වෙන කොටත් මේ විදිහට ඔබේ උෂ්ණත්වය එක ර අඩු වෙලා වැඩිවෙන්න පුොළුවන් ඉතිං ඔබ මේකාලේ තුලදදි මුළ කාේ පුරාාවට මෝගලන්ගේ උෂ්ණත්වය මැන බලමින්. හැමදාම දවසක්කම වෙේලාවකට උෂ්ණත්වේ මැනැබැලමින් ඒ ෂනත්වේ චාට්ටක සඳහන් කලානං ඔගලන්ට මේ විශේෂත්වය දැකගන්න පුළුවන් සරුකාලයේදී ඩිම්බයක් පිට වනාාමත් නැවතත් ඔගලන්ගේ සංසේචනයෝ යුක්තානවා ගර්මාශයතුර තැන්පත් වෙන කොටත් මේවාගේ ඔගලංගේ උෂ්ණත්වය අඩුවෙලා වැඩිෙන බව උගලන්ට හොඳ නිරේක්ෂණි කරන්න පුුවන්. මේ ලෝකයේ බොහෝකාන්තාවන්ට ඉතාමත් පහසුව නිරීක්ෂණය කරන්න පුළුවන් තාත්යක් ඉති එනිසා ගොළ දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවන අනිමාරය දැම ඉඳලලා උගොළන්ගේ දිනපතා ෂ්ණත්වය චර්් එකක පීක්ෂා කරමින් ලයන්න එතකොට අඩුවෙලා වැඩිවෙනක මේවාගේ උගොලන්ට පහසුවේ නිරීක්ෂණ කරගනීමට හැකියාව තියෙනවා සාමාන්‍ය මේ විදිහයටට අඩුවෙලා වැඩිවෙන ගතිය ගොඩක් දුරට දකිනට ලැබි තියෙන්නේ සරුකාලේ පහවෙලා අටවනහා දහවෙන දින අත්තර තුරකාලයේදී තමයි. ඉතිං ඒක කියන්නේ උගොලාන්ගේ සරුකාලේ තුලදී ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචලි වුණනාට පස්සේ, ගොඩක් දුරට ඊීට දින අටකට පස්සේ වගේ තමයි, ඒක ගර්භාශය තුළ තැන්පත් වෙලා තියෙන්නේ. ඊළංග ලක්ෂණයේ තමයි ගොඩක් වෙන අත්දකින දෙයක් මේක ඒතමයිඉන් පලන්ටේන් ්ිඩ. ම්පලටන් ලඩිින්ක් ලකයන්නේ ගර්භාෂය තුළ සංසේචනය වූ යුක්තනුව තැම්පත් වෙනකොට ගර්භාෂයේ බිත්තිී වලට යම්කිසිහානිවීමක් සිදුවීම නිසා ඇතිවෙන සුළු රුදිරවහනයක් ඔගලන්ට රුදිරයස් ඉතාමත් බිඳිති විදදිහට ලකින්නට ලැබෙනවා. මේඒිඉම් ලටේන් ලඩින් මින් හඳුන් වනවා. මේක කක්කිෙනගේ කෙක්කනාාන්ටක් වර්ණය ඒ වගේ ප්‍රමාණය වෙනස් වෙනවා. නමුත් බොහෝදුරට මේක ඇතිවන කාලය ගැන කතා කලොත් එහෙම සරුකාලයෙන් පසුවත් ඕගලන් ඊළග ඔ සබ්දිනයටට පෙරත් තමයි සිදුවන්නේ. ඇත්තැම්මායට කලාතුරකින් ඊළංග ෝ සබ්දිනේට දවස් දෙකට වගේ කලින් වගේ දැනගන්න ලැබෙනවා. නමුත් ඒ වගේ අවස්ථාවකද මේක ඔසක් විමි පූර්ව ලක්ෂණයක්ද. එහම නැත්තං ඉන්ම්පලන්ටේෂන් වීම ලක්ෂණයක්ද කියලා. එක ොයා ගීමට පසුතාවයක් දකින්න ලැබෙනවා. ඒ නමුත් ඔොලන්ට ඔක්වීමට දින හතරකට පහකට කලින් මේගේ සුළු විදිහයට රුදිරවහණයක් වෙනවන්නක් ඒක ගොඩක් දුරට ඉ න්ටේ න් ්ලීඩින් කියෙ හඳුන්වන්න පුළුවන් ඒවාගේ ඔගුලන්ගේ ගර්භනීත්වේ මුලින් දැනගන්න පුංචි සුබ ලකුණක් කියලත් හඳුන්වන්න පුළුවන්. ඒවාගේම මේ බ්ලඩින්න් තත්තු ඉතාමත් වැඩීගේ කිය ඔගලන්ට දැනවන ඔගුලු ගෙදරදීම එජීටියක් පරිීක්ෂා කරන්න. ඒවාගේ ඒක රිසල්ටික බල පොසිටි උනන් අනිවාරයම ඕගුල්ලු. ෛදධවයෙකු හමුව එන්න ඒවගේ නගටිවවාත් ඕගලන්ගේ රුදිරවහනියවීම ඉතාමත් වැදීනම් ඕගොළන්ගේ ඔසබදනය තව ගොඩක් දව පහවෙලා නන්තිේෙන්න්නේ අනිවාරයම වෛද්‍යප දෙෙස් ලබාගැනීම කළයුතු වෙනවා. ඒවගේ ඉම්පලන්ටේෂණ එකක් වීමේදී මවකට ඇතිවන ඊළංගලක්ෂණයක් තමයි බඩේ ඇතිවන කැක්කුම් ස්භාවය. නමුත් මේක ඔසබවීම කැක්කුමක් වගේ ඉතාමත් අපහසු යටති බඩ කොරවීමක් වගේ දැන කැක්කුමක් න මේ. විතින් විට ඇතිවන ඊට පසි නැතිවෙලා යන මුරුදු රිදීම් තමයි ඉන්පලන්ටේෂන් ක්‍රෑම්පින් හකකි සිදවෙන්නේ. මොකද ගර්භාශය තුළ මේ යුක්තානූ තැන්පත්වීමත් ඊට පසේ යුක්තානු තවදුරටත් තමන්ගේ සෛල වර්ධනය කරගනිමින් අපේ හෝමෝන වෙනස් කරගනිමින් ඒ වගේ ඒ යුක්තානුවෙන් තියෙන විදු හෝමෝන වර්ග අපි ශෛරයට නිකුත් කර නිසා අපිට ඇතිවන කුඩා රිදීම් පමණයි මේ ඉන්ම්පලාලන්ටේෂන් ක්‍රෑම්පිින්ක් කියලි හඳුන්ුවන්නේ ඒගේම තවත් දකිනට පුළුවන් ලක්ෂණයක් තමයි, මවගේ පියයුරු විශාලත්වයට පත්වීමහා ඒවා මුරුදවීම. මේක ගොඩක් දුරට සරුකාලයෙන් පසුව දින හය දොල හතර කාලයෙන් පස්සේ. ඔගලන්ට දකිනට ලැබෙන ගුලන්ගේ පියුරු විශාල වෙලා වගේම තරමක් නොද වෙලා. ගලන්ට ය කිසි ඇඳුම් කනස්භාවයක් ඇතිවෙන බව. මේක ගොඩක් දුරට මේ යුක්තානුව ගර්ාෂතුළ තැන්පත්වනාට පස්සේ නිගුත් කරන හෝමෝන නිසා සිදු වන වෙනස්වීමක්. ඉති මේ වගේ තත්ත්වයක් ෝගුලන් නිරීක්ෂණ කරනවනක් එක ගොඩක් දුරට ඉම්පලන්ටේෂන් සිම්ටම් එකක් වෙන්න පුුව. ඒ වගේම මේ වගේ ලක්ෂණ සමහරයට ඇතිවෙන්නත් පුළුවන් සමහරයට ඇති නොවෙන්නත් පුළවා. ඇතැම්ම අයට මේ කිසිදු ලක්ෂණයයක් ගැන විගුල අධනයන් බලන්න ඇති නිසා කිසිම ලක්ෂණයක් නැතුව ගර්බනිය වුණනා කියලා හිතෙන්න්න පුළුව. ඉතින් ඒවනාට මේ වගේ ලක්ෂණත් ගොඩක්කායට ඇතිවෙනවා. ඒ නිසාමං හිතනො මේ වගේ තමන්ගේ ගර්බනීත්වය ගැන ගඩක් බලාපොරොතුවෙෙන් ඉන්න තමන් ක්ෂණ ගැන ගොඩක් සෙවිල්ලින් ඉන්න කෙනෙක්ට මේවගේ ලක්ෂණ ගැන දැනගෙන හිටිහම ඒවා ගොඩක් දුරට දැනගැනීමට නිරකරණය කරින්. ීමට හැකියාව ලැබේ කියලා. ඉතින් මේවාගේ ලක්ෂණ කීපයක් තිීනව වනම් ඔගුලාන්ට ගෙදරදීම එTCG පටියකින් පරික්ෂාවක් කරගන්න පුළුවන් ඒ හැබයි උගලන් ඔලුවේෂන් ඩේට්ි එකක ඒ කියන ඔගුලන්ගේ සරුම දවස ඔගොළ ොයාගත් තනක් අන්න්නේ සරුම දවස පහුවෙලා දවස් දොළහකට පස්සෙවාගේ එහමනැත්තාන් දවස් දායකට පස්සෙවත් අඩුගාන ඔගුලන් ඉන්න වෙනවා ඊට පස්සේ තමයි ඔගුලන්ට පුොළුවන් වෙන්නේ එTCG පටියකින් ගදරදීම මුත්‍රා පීක්ෂණයක් කරගන්න. කීපදනෙ කහරතිබුණ ගදරද වෙන පරීක්ෂා කරන්න ක්‍රමතියෙනවාද ඒ අනි සෝඩ පරීක්ෂණය එහෙමනැත්තම් ලුණු පරීක්ෂණය වගේ දේවල් ගැන නමුත්මම කියන්න ඕනේ මේ වගේ දේවල්වලින් ගොඩක් දිනනාට විධ ප්‍රතිඵල ලැබෙනවා මොකදඒකපිට සීට සීයක් තහවරුව කිරීමක් සිදුකිරීමට හැකියාවක් නෑ මොකද බදධ්‍ය විද්‍යාත්මකවත් ඔගලන්ට නිවසේදී බණ එත්සේජි පට පවා වර්දින අවස්ථාතියන්න පුළුවවා ඉතින් අපිට ගර්භනීත්වයක් තහවර කිරීම එකක්ම හා නිවැරුම් පීක්ෂාව කියලා දුන්වන්න ලුවන්වෙන්නේ ඔබේ රුදිරේ පරීක්ෂ කිරීමෙන් ලබාගන්න වාර්තාව පමණයි. ඉතින් ඒ නිසා මේ වගේ සෝඩ පරික්ෂාවල් උනුපරික්ෂාව ෝගුලාන්ට කැමැත්තක් තීනවනක් කලාට කිසිම ප්‍රශ්නයක් නෑ නමුත් ඒ ප්‍රතිඵලයෙකි නිීක්ෂණය කරලා ඔගුලන්ගේ ගන්න නිගමනය පිළිබඳ, මට ඇත්තට අදහක් දෙන්න මාරුවයි. තින්මං හිත නම මේ කරුණු ටික ඔගලන්ට පැදගත්වේ කිය, ඔගලන් ඉම්පලන්ටේෂන් එක සක්සස් වෙලාද කියලා ඔගලන්ට දැනගන්න. ඒගේ මම තවවීඩියෝ එකක් දාලාතියෙනවා පූර්ව ගර්බනී ලක්ෂණ කියල ඒකත් ඔයා බලන්න තොට ඔගලන්ට පුුවන් දැනගන්න ඔයාලට ලක්ෂණ තියෙනවද නැද කියලා. තන අද මේ කරපු වීඩියක ුගලන්ට වැදගත් කියලා ඉතින් මගේ විඩියකුට ල කැමතිනා ලයික් කරන්න ඒවගේ මේ වීඩියක වැදගත් කියලා හිතන කෙනෙක්්‍ර ෂයාය කරන්න ඒ වගේ මගේ චැනල් එක සබස්ක්‍රයි් කල දිගතම මත්තෙක්ක රැදඉන්න. ඕල සේලු දෙනාටම තෙරුවන් සරණයි.